දැන් තමන් එක්ක වටේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, පිරිමි යාළුවෙක් වෙන්න පුළුවන්, අලුතෙන් අඳුනගත්ත කෙනෙක් වෙන්න පුළුවන්, පාටියකට ගිය අවස්ථාවක් වෙන්න පුළුවන්. ඔබ නොදැනුවත්ව ඔබව මත් කර අනිස් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම තියෙනවා. කොහොමද අපි ඒකෙන් පරිස්සම්? ඒ දේවල් නම් ඇත්තටම ගොඩක් වෙන දේවල්. අපේ අම්මත් ওই වගේ මට ගොඩක් කියලා දෙන. يعني අපේ මම සාමාන්‍යයෙන් කොක්ටේල්ස් බොනවා. මම කොක්ටේල්ස් නම් බොන්නේ. ඉතින් මම අම්මට කියන්න තියෙන තමන් ග්ලාස් එක. ඔව්. අම්ම මට කියලා දෙන්නේ අතර ග්ලාස් එකක් ගත්තොත් කොයි හරි පැත්තක තියන්න එපා. තිබ්බොත් ඒකයි අතර ගන්න එපා. ඒ කියන්නේ මම අවයා වෙලා ඉන්න ඕනේ. මම සෙන්ස් එකේ ඉන්න ඕනේ. මම කොහෙද ඉන්නේ? ඒ කියන්නේ එන්වයරන්මන්ට් එක සේෆ්ද? මට කොච්චරක් ලිමිට් එකකට බොන්න පුළුවන්ද? ඒ ඔක්කොම මම දැනුවත් වෙන්න ඕන දේවල්. එතන සේෆ් නම් විතරයි ඒ කියන්නේ කන්සියුම් කරන්න පුළුවන් කොක්ටේල් එකක් වුණත් සේෆ් එන්වයරන්මන්ට් එක ඒ කියන්නේ කොහොමද කරන්නේ මොකද්ද කරන්නේ කියලා අපි අපමට කියලා දෙලා දෙනවා. ඩ්‍රින්ක් එකක් කොහෙ හරි තිබ්බොත් ආයෙ ගන්න එපා. ඒකෙන් තමන් සෙන්ස් එකේ ඉන්න ඕනේ. ඒ කියන්නේ අඳුරන්නේ ක්‍රවුඩ් එක මිංගල් වෙන්න යන හොඳ නෑ මම නම් කියන්නේ. ඒ කියන්නේ එහෙම පබ්ලික් තැනකට ගියොත් එක්ක බොනේ නැතු වෙන්න ඕනේ. තමන් දැනගන්න ඕනේ සේෆ් කොහෙද, බොන්න පුළුවන් කොහෙද, බොන්න බැරි කොතනද කියලා. සේෆ් ක්‍රවුඩ් එකක් එක්ක ගිහිල්ලා ලිමිට් එකක් ඇතුව හැමදේම ලිමිට් එකක් ඇතුව කරනවා නම් ඒකේ අවුලක් නෑ.